නියෝජ්‍ය කාරක ස්භා සභාපත්තුමනි මුලින්ම අවුරුදු සීයක් සපරෙන් අද දිනේදී විශේෂම් පාලිමේන්තුවේ පැරණිතම කාරක සභා විදිහට ගිනම් කාරක ස්භාව ඒ දිනේදීම මෙවැනි විවාදයක් ලබාදීමටයුතු කිරීම් පිළිබඳව කතාානායගතු මරත් සියලුම පක්ෂණයකින්ගේ එරැස්සීමද සියලුම දෙනාටත් ඉස්සුතිය පළකරඩු ඕන මේ සඳහා පාණලිමිේන්තුව අවස්ථාව ලබාදීමට කටයුදු කිරීම පිළිබඳු. එවගේම මේ අවුරුදු සීක් වැනි කාලසීමාවක් තුළ සියලුම ගරු සභාපත්තුමල්ලා කාරක සභාමන්තීවරුන් වර්තමානයේ මාඇතුළු මා අපේ කමිටු නියෝජනය කරන තිස්සෙක්නෙක් පාණඩිේන්තුව සියලම පක්ෂ විපක්ෂ බේද රව පාර්ලිේන්තුව නියජනය කරනමන්තතිවරු තිස්සෙක් දෙනෙකු සැදුුලක් මේ කමිටුවේ සියලුම දෙනාට අද තිබෙන අභියෝගය මනාව හඳුනාගන සියලු බේද පසක තබලා. ර්‍රටේ ජතාව බලාපොත්වනි වගකි මිටු කිරීමට දායකිවීම පිළිබඳව අපි ඉස්සුතිය මුලින්ම අපි කර කරන්න ඕනේ. රටේ ජනතාව බලාපොරොත්තුවෙන් ඒකයි ර්ලින්තුට අපි දෙසි විසිපහක්්‍යාවල මේ සභාගරය තුළ බැනගෙන චෝදනා කරගන ඉන්නවට වඩා එක් හු වෙලා වැඩක් ජනතාවට සේවක්කර රටසී වැක් කරණ කිල්දම රට නතාව ලාපරත් වෙන. ඉති යනු අද මේ යෝජනාවත් ඓතිහාසික යෝජනාවක් බට පත්වෙනවා මේ යෝජාව ඉදිරිපත් කලේ ආණඩු පක්ෂය අපේ කාර්ක සභාවේ ප්‍රදී පුඩුගඩ මන්තිතුමා මේ යෝජනාව විශ්ශීර කරයේ විප නියෝජනය කරන අසෝක අබේසිංහ මන්තිතුන් අපේ කාරක සභාවම සාමාජික මන්තී දෙපලා. ඉතිමනිසා පාලිමේන්තුය ගෙනුම් කාරක සභාවත් තුළ අපි කිසිදු පක්ෂ බේදයකින් තොරොව දේශපාලනය අපි එළියට තිබෙල තමා කාරක සභාවට සම්බන්ධවෙන්න එමනිසා තම අද මේ කාරක සභාවේ යෝජනාව ආණ්ු පක්ෂයේ ඉදිරිපත් කල විපක්ෂ ඉදිරිපත් කරන මට්ටමට. අපට ඒ සුවදතාවේ අන්නෝ විශ්වාසය අපට ඇතිකරගන්න පුළුවන්කමක් ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුට වෙන. ඉතිබ නිසා මේ අවුරුදසීයක් සැපිරෙන දිනේදී මංහිතන අපි කරන් ඕනයාද මේ දසක දහයක් තිස්සෙ තිබුණු අඩුපාඩුකං අපි හඳුනාගෙන ඒවන් නිවැරදි කිරීමට කටයුතු කරලා ඉදිරි දසක දහය තුළත් රලිේතුව තුළ ක්තිමත්ම මූල්ල්‍යය පිළිබඳව වක්කීමක් තිබෙන කාරක සභාවක් කිදිහට මේ කාරක සභාවට පත්කිරීමට අපි කටයුතු කලොත් තමා මංහිතන්නේ. මේ අවුරුදු සීයක් සපිරණ අදදිනේ ඒකට සැබෑ සාාරණ ට කරන්න පුළුවන්කමක් ලැබෙන ති නිසාමට විශාල වි්වාසයක් ති වෙනවා. අපේ කාරක සභාවත් තුළ මේ සියලුම සාමාජික මන්තිවරුන්ගේ ඒකුමුත්තකම සුහදතාවත් තුළ. අපිට කාරි භාය ශක්තිමත්ව ඉදිරිට ගෙනියන්න පුළුවන්කමක් ලැබේ කියන බලාපොරොත්තුවක් තිබෙන. එ ඉ්වගේම උදෑසන දම් මේ දක්වා ද කතාාවනු දේ තමා මමත් එක අනුමත කරනවා. පටේ ජනතාව කියන්නෙත් ඒකයි. අපි මේ පිළිබඳව කතා කරන නිර්දේශ ඉදිරිපත් කරනවා එතින හට දෙයක් සිද්ධ බින්නේ. එක ඇත්ත. හැබැ එක පැත්තක මට හිදෙනවා ඒක ඇත්ත වගේම මේ කටයුත්ත හෝ නොකර තිබුණන අතම රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය මූල්‍ය පිබඳව තත්තේ කොතනද තිවෙෙනන්නේ එක පිළිඳ මංහිතන්නේ මට හිතා ගන්නත් ලුවන්කමක් ලැබෙන්නේ. එම නිසා අපි අඩුපාඩුකම් තිබුණක් අපි සතුටුවඩ ඕන මේ කාරක සභා කරන කතයුතු නිසා යම්කිසි ආකාරයක පාලනයක් විනයක් රාජ්‍ය චන්ත්‍රය තුළ ඇතිවෙලා තිෙන කියන තැන ඉඳගෙන තම අපට මේ අඩුපාඩු ක්නි වැදි කරගන මේ ගමන ඉදිරියට ආ යුතු අන්න. එවගේම අනිත් පැත්තෙන් අපි මේ ක්‍රියාවලිය පිළිබඳව අපි බැඩුවත් මේ ක්‍රියාවලිය අප හරියට පසුගේ කාලසීම වෙස අදත් අප ඉඩු කරලා තිබෙන ො දැන් තිබ ස්ථාවට නියෝගානුව අපට තිබෙන්නේ කෝප වෙන්න පුළුවන් කෝප්වෙෙන්ඩ පුළුව අපට විර්ශය කළ වාර්තාාව පාර්ලිමේතු ඉරිපත් කරන්න තිබි අපි ඉදිරිපත් කරනවා ඉදිරිපත් කලාට පස්සේ වාර්තාාව තිබෙන නිර්දේයන් ක්‍රියාප්මක කිරීමෙන් පිළි බඳව පාර්ලිමේන්තු තමයි යෝජනාන සම්මතයකින් ඉදිරි ක්‍රියාමාර්ග නීති පපති අනවාව කොහොමදකිල ීරණය කරන්නුව. ඉ ඉහාස වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා. අපි නිර්දේශ සහිත වාර්තා ඉදිරිපත් කළ පාර්ලිමේන්තුව තුළ සභා ගර්මය තුළ ඒ ඉදිරිකයාමාර්ගේ සිද්ධ වෙලා නැහැ කියන එක අපි අවබෝධ කරගඩුවන්න. එම නිසා අප ඊළඟට තිබෙන වාර්තා සම්බන්ධී අපි පෙරට වඩ ශක්තිමත්ව නිර්දේශ සහන් කරමින් පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කනවා නිර්දේශ දිරිපත් කරන. ශේෂ සුරාබදු දෙපාර්තිමේන්තුව දේී ආදායම් දොර්මේන්තුව සහ ශ්‍රී ලංකාර රේගුව අපේ රටේ රාජ්‍ය ආයතන වලින් සියයට අනුවක් ආදායම ලබා දෙන ආතනතුනු විදිට දෙපර්මෙන්තුනු විදිහයට මේ දෙපාර්තතුනු සම්බන්ධයෙන් වි විශේෂම අපි තවත් කාරක සබා මුදල් කාර්ක සභාව ක්‍රම සසාහ විදි කාර්ක සභාව ඇතුනු මේ කාරක සබත් විමර්ශණනය කරනොම මේ සයනුම. කාරක සබ එකකහු වෙලා මේ ආයතන තුළ සම්බන්ධ අපි ඉදිරියේදී බලාපොරොත්වෙනවා. තාමත් කඩිනමින් මාසයක් දෙක් ඇතුළට මේ ආතනතුනු සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ ලබාදීලා මේ පාලිබියේන්තුට වාර්තාවක් ඉදිරිපත් කරනම පාර්ලිමේන්තුවට පැවැරණ යුතුකම වක්ීමතමා. ඒ පිළි බඳව යෝජනා සම්බතයක් ගැෙනල්ලා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ආයතනවලට යොමු කිරීම. අපි ඒ පේ වරත් ගන්නවා. විශේෂ අදම අවුරදුදිසීයක් සිරණ දිනේ කටයුත්ත අපි ඒ යෝජන අපි කරන්නඩඕන. ද එව්වගේම මේ ක්‍රියාවලිය මොකක් දෙකලෙකවු අප කින රටේ දෙකෝටියකට ආසන්න ජනතාව ජනතා පරමාධිපත්ති බලය තමා අපි ක්‍රියාත්ම කරන්න දෙකෝට රිමෙන්තුවුව බැහිද අප ේ විපාක්කව. අපි නීති හදනව මේ සභාගර්බය තුළ. මුදල් වෙන් කරනවා මේ සබාගර්භය තුළ. හැබැයි ඊට පස්සේ ඉදිරිකට යුතු මේ සභාගර්භය තුළ කරන්න පුුවන්කමක් නෑ. එතකොට අපි සෑම වර්ෂයකව මේ අවුරුද්ධේ දැඟ ලබන දහතුන්ෙන්ද පටන්ගන්නවා දෙදස් විසි අතරේ අයවැය. අපි මාහාසයක් විවාද කරනවා. මේ දෙකෝටියක් ජනතාව වෙනුවෙන්. ො අපි අනුමත කළේ නැත්තං ඒ අයබැ ක්‍රාත්ම කරන්න බෑ අපි අමාත්‍යන්ශ වලට හ දෙපාර්තමයේන්තු මේ අටසේ ගානටම වියදම් මේකක දෙදස් එකසීයක් විතර අපි මේ පාර්ලිමේන්තු අනුමත කරනවා. ඊට පස්සේ මොකක් දෙ ක්‍රියාවලි ඊට පස්සේ ලබන අවුරුද්ධෙ දොළහියිතිස්සකට මුදල් විදම් කළලාට පස්සේ දෙදස් විසි පහේ අගෝස්තු මාසයට පෙර. විගනක ආතිපතුමා මේ ආයතර දෙදස් දෙසේ පිළිබඳවම පාර්ලිමේන්තුවට අපි වෙන්කරපු සල්ලි හරි හටි වෙද කරල තිබෙනව ැද වචා ද්ුවල තිබෙනදගල පාලිමේන්තුර වාර්තාා රිපත් කරන. එතකොට මේ වාර්තා දෙදාස් ගානම කෝපසාහ, කෝප් කමිටුව විමර්ශණය කරලා නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඒ පිළි බඳව අපි වාර්තා කළ යුතුව තිබෙනවා. මේක ්‍රියාත්මක වෙන්න. අපි සල්ලිබෙන් කරනවා වාර්තා දෙදාස්කානක් යුගෙන කාතිපති මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් අපි විමර්ශණය කරලා ඉට පස්සේ මේ වාර්තා නිර්දේශ ඉදිරිපත් කර යුතු තිබෙනවා දැන් ඒයනුව විශේෂෙන්ම එදදා සමසය හැත්තට සහ සුවටකෙන අවුරුතු දාය තුළ ආතනෙකසි අනුවට කැඳෝල වාර්තා පහලුවක් ඉදිරිපත් කර තිබෙන දෙැෙන පාලිතු සුම ඉනම් අනුව හතර දක්වා අවුරුදු පහතුල අහිතන හතලි හත එකැඳුල ලබින් වාර්තා කකොල්හක් ඉදිරිපත් කල තිබිෙනවා. අනු හර ඉං අනුව හතර ඉනං දෙදස් දහය වෙනකං අවුරුදු දාසයක් තුළ එක ආතනය එකැදල තිබින්. පාර්ලිමේන්තු වාර්තා හතා ඉදිරිපත් කරල දබින්. වාර්තා හතා ඉදිරිපත් කල්ලබින්. හත්තන පාර්ලිමේන්තුේ අවුරදු දෙදස් දහයි නම් පහල වෙනකක් ආයතන එකසිය හැක් කැඳදවල ති බෙනවා. වාර්තා තුනයි ඉදිරිපත් කරලති බිණි. දෙදස් පහළවෙ ඉඳං දෙදා ශවිස්ස වෙනකං දෙසය පහක් අපේ කාරක ස භාවප කැඳෙව්වා අපි වාර්තා හතක් ඉදිරිපත් කරලති බෙනවා. අපි මේ දක්වා අපි ආයතන කැඳෝල තිබෙන්නේ අපි අනුවයි වාර්තා හයක් ඉදිරිපත් කරල ති බෙන. මේකත මතාත්තේ. පහුගේ අවුරුදු දසයක් තිමන අවුරදු දස එක ඇතනැදන තිිබි. ඉති එතකොට අපි මේ ක්‍රියාවලි අප සිද්ධ කරලා නෑ දෙක අපි පිළිගණ්ඩුවනේ. එම නිසා තමා විශේෂම අප වර්තමාන ආරක සභාව මේ කටයුත්ත සඳහා විශේෂෙන්ම තොරතුර තාක්ෂණයක් භාවිතා කරලා අපි අද රාජ්‍යායතන අටසී ගානම ප්‍රශ්නාවලයක් කරහා කැඳවල විමර්ෂණය කිරීමේ කටයුත්ත. ආරම් සයට සසිියයක් සාර්ථක නොවුනත් අපි පහුගිය අවුරුදු සියල්ලගේම මේ ආයතන අටසිය තිස්ගාන පිළිබඳවම අපි විමර්ශන දත්වපද තියර සිදුරලලා පාලිමේතු ඉදිරිපත් කකිීමේ වැඩ පිළි ල ක්‍රියාත්මකළේ බෙන්න්න මේ අඩුපාඩුව නිසයි. එම නිසා පාර්ලිමේන්තුවටත් සවිශ හේෂු වූ වගකීමක් පැබරෙනවා මේ වගකීම ඉටුකිරීම පිළිබඳු. ඉතම නිසා අප මේ ක්‍රියාාවලිය සඳහා පාල්ලිමේන්තුවේ කාර්ක සබා ලකම් කාර්යාලය ඇතුලු ඒ නිලධාරින් දැවන්ත සහයෝගයක් කැපවීමක් ලබා දෙනවා. විගෙන කාධිපති තුමා ඇතුළේ කාරයමණ්ඩෙ විශාල සහයෝගයක් දායකත්වයක් ලබාදෙන. එව්ගේම මුදල් ලමාත්‍යන්ශය ශවේශේෂතුූ දායකත්වයක් ලබාදීමටයුතු. කරම අවස්ථාව ්‍රෝජනයට ගන්නුනේ සියල්ම දෙනාට ඒ ලබාදන සේවය වෙනුවෙන් අපි විශේෂතුතියක් පළ කරන්න ඕන්. මනිසා විශේෂන්ම පලවෙනි ගිනුම් කාරග සබා රැසීම පිළිබඳව අපි බැලුවොත් එදදා ස්නමසයේ විසිතුනේ ඔොක්ටෝම්බ්‍ර දාහත්වනිද. තමා මේ පළවවෙනි ගිනුම් කාරක සබා රැසීම තිබලතිනෙ සභාපති ඊජ. හාවට් ආ තම්බමුත්ති ඩයස් විජේකෝන් කියන ඒ පස්දින තමා ගිනුම් කාරක සබා විසල්ලම කැඳෝල තිබෙන්නේ විශේෂම යටත්තුජිත විිගනකාධිපති විසුන් නිකුත් කරන ලදද එද්දා සමසී විසියක විසි දෙදක කියන වර්ෂවට අදාළ. වියදම් වාර්තා සලකාබැලීම සඳහා. විශේෂෙන්ම ආදායම් පාලක යටත්තුජිත, බාණ්ඩාගාරික සුරාබදු කොමසාරිස් යටත්තුජිත ගබඩා පාලක. ප්‍රධාන ඉංජනේරු ඉන්ජනේරු සහ රාජ්‍ය සේභක අධ්‍යක්ෂක කියන බෙන්න්න මේ නිෙධාරින්තමා යිදදා. ිු රක සබවාවට කැඳදෝලා මේ විමර්ෂණ කටයුතු පිළිබඳව ස්වාබල්ලා ඒ කටයුතු ආරම්භ කරලා තිබෙන. ඉතිම නිසා අපි සතුට වන්නඩ ඕන අවුරුදු සීයක් දක්වා. පාර්ලිමේන්තුව තුළ මේ ක්‍රියාවලිය එ එන්ඩම ශක්තිමත් කරලාතිබෙනවා. මේ එන්ඩ එන්ඩම දියුණු කරලා තිබෙන. අපි සතුටු වැන්න ඕන විශේෂම දෙදස් අටවැනි පාර්ලිමේන්තුවේදී. මේ කාරක බා කක තවා ක්තිමත් කළලා. මාධ්‍යයට විවුෘත කළ අිට පතාානයකතුම මේ අවස්ථාවද ගෞරුවෙන් සපත් කරන්න ඕන කරුජයසුරමැත්තුම විශේෂෙන්ම ස්ථාවරනියෝග වෙනස් කළ. ස්ථාවරනියෝග වෙනස් කරලා විශේෂෙන්ම මාධ්‍යයට මේ කාරක සබාද විියවෘත වෙලාතිබෙන. එක ඉතාමත්තු ප්‍රභණනතාවයා. එව්වගේම පෙරතිබුන් නැති අඩු සංසෝධන ඇතුනත් කලා. කලින් විගෙන කාතිපතිවරයා ඉදිරිපත්න නිර්දේශ අපට විමර්ශනය කරලා පාර්ලිමේන්තුවට වාර්තා කළට පස්සේ අලුත්තිබෙන තත්වේ තමා අපේ ඉදිරිපත් කරන නිර්දේශයන් සම්බන්ධීන් සති අටක් ඇතුළට අදාල විශෂේපාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට අමාත්‍යන්සේ ගත්තාව උප්‍රාමාර්ග වාර්තා කර ඕනි. මේක තමා අදතිබෙන ශක්තිවත් බාව. එව්වගේම කාරකසභාවට අශ්‍යටන් හැඟෙන්න්නේ නම්. විෂේබා රමාත්‍යතුමල්ලත් කැඳවල ඒගේ අදාශෝජලා ලබා ගැනීමත් අවස්ථාව වර්තමානයේදී මේ ස්ථාවර නියෝගවලට ඇතුළත් කරලා ලතිබෙනවා. ඉතිම නිසා අවුරුදු සීයකට පස්සේ. අටවැනි පාලිමේන්තුවයේදී මේ තත්ත්වය ශක්තිමත් කරලා තිබෙනවා වගේම දැංකාලය ඇවිල්ල තිබෙන්නේ. මේ ආපු ගමන තවුදුරටත් ශක්තිමත් කරලා. දරිට ගෙනම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම. අද මේ යෝජනාව ඉදිරිපත් කරපු ගරවු පාලිබේන්තුමන්තිේ නජ ප්‍රදීප උඩුගට මත්තුමාගේත් යෝජනාවවෙතිබෙන් නඒක. යෝජනාාවත්තිබෙන්න්නේ විශේෂන්ම මේ නිර්දේසියන් ක්‍රාපායෝගකව ක්‍රියාත්මකිරීමට යම් ක්‍රියාමාර්ග්‍යයක් ස්ථාවරනයෝග වෙනස් කරලා මේ පාලි බේන්තුයෝ බගකීම ඉටු කරන්ඩ එකක නිල්ලීම ඇද මේ යෝජනාාවතිබෙන්. ඒ යෝජනාවත මාද සක්තිමත් අද. සම්බත වෙන් ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කරලා විපක්ෂය මේ වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන්නේ සම්මත කළේ ඉස්තර කළේ මේ කාරක සභාව කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඒ අවශ්‍ය කරන ස්ථාාවන නියෝග ශංසාධනය කරලා මේ කාරක සභාව පමණක් නෙමයි ඉතුරු කාරක සභාවලත් මේ කටයුත්ත යෝජනා කරන්න කියන එක තමාද විශේෂම තිබෙන්. ඉට අමතර විශේෂම සඳහන් කරන්න ඕන අපි ලාපොරොත්වෙන් හුදෙක්ම මේ වර්තමාන ගිෙනුම් කාරක සභාව. අපි පසුවිපරම් පශ්චාත් පරීක්ෂණ කිරීම තුළින් කිසිදු ප්‍රතිඵලයක් නෑ. මෙ පිළි ගණ්ඩුවන. දෙදස් දහතුනේ හෝ දෙදස් දහටේ හෝ දහනමේ හෝ අයවැය මුදල් වෙනි කලාට පස්සේ ඒ මුදල් වෙන් කිරීමෙන් පස්සේ. අද අපි පරීක්ෂණ කරලා. ඒ පරීක්ෂණ සම්බන්ධ තියෙනු තිරණ ගත්තට ඒ මුදල් ලාපසු ලැබෙ නි නෑ. ඒ නිලධානය සහර විශ්්‍රාම කිිහිල්ලා. එම නිසා විශේෂෙන් අපි බලන්නේ මේ ආයතන වල සිදුවන අඩුපාඩුකම් අවම කර ගන්න තම අපි වැඩිකාලයක් අප යොමු කරන්න. අපි විවර්ශනය කරනව පශ්චාත් පරීක්ෂණ කරනවා. ඇති ඒ සඳහාතිබෙන පළමනිම අවශ්‍යතාවේ තම අද තොරතු ක්ෂය හන්ඳුනාද යුතුයි. මේ තොර තාක්ෂණය හඳු දීමකින් තොරව කුමනායතනයකවත් වංචා දූෂණ අ ක්‍රමකතා නතර කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි කාරක සභාව විදිහට මේ පිළිබඳව. ජාතිබද ලේකන්තුමාගේ අග්‍රාමාමත්‍ය ලබාතුම ප්‍රධානත්තෙන් රාජ්‍යායතන දහ අටක කමිටුවක් හදල දැන් මාසතුනකට සැරයක් අපි මේ රාජ්‍යායතන දාහත ඒක බද්ධ කරල දත්තපද්ධ දෙදයක් සකස්කිරීම පිළිබඳව. වැඩ පිවුද අප ්‍රාත්ම කලති බෙන. ලබන දහනමින්ද එක ඊලළඟ සාකච්ඡාව තිබෙනවා. එදයකින් අප ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙලා තිබෙන්නේ විශේෂම මේ රාජ්‍ය ආයතන බල මේ සම්බන්ධීත දත්තපදධති සකස් වී යුතුයි. අපි දන්නවාද වාහනාන එනය කරනවා. වරායෙන් එනවා එක වාහනයක් ලියාපජන්තිවෙන්නේ වෙනවාහනය විශේෂම ශේෂකාරය වාහන කියල වාහන දාහක ප්‍රශ්නයක් තිබුණ. දැනට අනවරණි වෙලා තිබෙනවා. විශේෂකාරය වාහනයක් ගන්නනවා ගන්නලා ඒක මොනනාහරි පරයකහර බෝහරරි තිබෙන ඒ එකතම ශේෂකාරයන්නේ එතකොට ලක්ෂ දහයයි බද්ධ ඒවාහනය ලියට ගන්නවා ඩපර එක ගලු ලයින්කරනවා දවිත්තකාර වාහනයයක් ද දාපිති කරනවා දත්තකාර හයක් දියාපජිති කරන්න පුළුවන් වඋුණෑම පස්සේ. ශේෂම දත් රවාහනයක් ෙන්න්නුවවානං ක්ෂහතුරිස් පයි බද. එතු ලක්ෂදහයක් බද දින ලක්ෂ තිස්පහක් බදුවාදාය මහිමේවා මේ ලියාපජින්ති කරනවා. විශේෂම්ම ඒ දත්තකාරවාහනයක් ුද විශේෂ කාර්වාහනේ. ඉති මේවා තාක්ෂණය නොමැතුව මේ වනවත්තන්න පුළුවන්ක මක් නෑ. එම නි සාතම විශේෂ මෝට ්‍රහන් පපාර්තිමේන්තු දිර ීමෝටෙන් ්‍යාපතිය දැන් ක්‍රාත්පක කළේ විශේෂම වාහනයක් ආනෑයනය කිරීමේ ක්‍රියාවලිය ඉඳන්ම. ඒ තොරතුරු තාක්ෂණය හරහා දත්ත පද්ධති අරහා ඒ තොරතුර ඇතුළත් කරලා තමා අනිවාරයෙන් වාහ නානය කිරීම ක්‍රියාවලීම ඉදිරියේදී ක්‍රියාත්මකමයික එකක උදාහරයක් විතරැකිව. තිෙ නිසා මේ ආකාරයට ආයතනා අතර සම්බන්ධ කරණයක් ඇතිම යුතුයි. දේශී ආදායම් දෙපාර්මේන්තුවට විශේෂම රේගුව එවගේ බැංකු පදධතිය ආනයනනෑනාර්මේ ආගමනි ගන දෙපාර්මේන්තුව. මේවා සියල්ලක්ම බද්ධවීමින් තොරව. එක්කෙක් ආයතන වලට දත්තපද්ධති හදලා කටයුතු කලාට වංචාාව දූෂණය නැති වෙන්නෙ එත් රාජාදායම වැඩි කරගන්න පුුවන්කමක් ලැබෙන්නෙත්නෑ. එමනිසා අපේ කාරක සභාව අපි විශේෂෙන්ම අවධානය යොමු කරලා තිබෙන්නේ බෙන්න්න මෙවැනි ආකාරින්. ආයතනවල මේ තත්ත්වයන් අවමකර ගැනීම සඳහා කටයුතු කරන්න. එවගේම අප ආයතනවලටමිට කාය සාදන පිළිබඳ. අද බොහෝ ආයතන බල ඒ ආයතනය පරමාර්ථත අරමුණු නෙමේ ඉටතු කරන්න. අපේ දෙපාර්තමේන්තු තිබෙන ආයතන තිබෙන මේ දෙපාර්තමේන්තු පහිටවල තිබෙන ඒ අරමුණු නෙමෙයි අද මේ ආයතන නිටු කරනු ලබන්. වෙනත් වෙනත් අරමුණු ඉටු කරන්න. ඉති ඉ්වගේම අපේ මූලකටයුතු පිළිබඳව බලනවා වගේම විශේෂම අපේ ප්‍රශ්ණ වලිය ඇතුළ අපි ඒ ආයතන බල සිදුවන කාර්ය සාධනය පිළිබඳවත් අිස්වා බැලිීමක් කරනු. ඒඊළඟ වුරද ර්ර දන මේ අවරුදැිගන්න. දිස්සිික් ලේකම් කාර්යාලයක් නම් ඒ දිස්ික් ලේකම් කාරයයාට පැබරේ තිබෙන වගකී මනුව මොනවද ඊළඟ වුරුද් දෙ කරන්න. අපි කලින් අරගන ඒවර්ෂය අවසානයේදී ඒ ඊලක්ක සපුරා දුන්නද කියක පිටිබඳව වර්තමානයේද අපි දත්තපදධ තියරාපි ස්වා බැලිබක් කරනු. උදාාරනයක් විදිෙේ දිස්සිික් ලේකම් කාරයාල කියියෝොත් අපි දෙදාස් විසිපහ වර්ෂයේදී ඉඩම් ඔප්පු විිසි පන්දාහක් අපි බෙදෙනවා කියලා. ද විසි බහ හයි ස්සකට බන්නවා ඒ ඩම්මුක් ප විසිබන්ඳහා ෙදලති නොද න්තකීම. එහෙම බෙදල තිබුණනොත් විතරයි ඒ ආයතනයට හිමි ඒ ලකුණු ලැබින්. ඉතෙම නිසා බෙන්න මේ ආකාරයට අපි විගනනය බලනො වගේම අප පැවරී තිබෙන කාර්වාාරයතමා මේ ආයතන බල කාර්ය සාධනය ආයතනබල ජනතාවට ඉටන සේවේ මේ පි බදව නිවාර ස ැි ුර ලබන්න. ඒවගේ මද යම්කිසි ආකාරයක තවත් මතයක් තිබෙනවා මේ නිලධාරීන් කාරක සභාවලට ගෙනල්ලා මේ අඩුපාඩුගන් කතා කරලා මාධ්‍යවලට කීම පමණයි මේ සිද්ධ වෙන්නේ කියෙනක්. ඒක ඇත්ත කෙන හිතන්න පුළුවන් සමාර්විටි. හැබැයි ඒ ආකාරෙම සිතිය යුතුවන්නේනෑ අපි ඇගැවී යුතුතැන් අපි අගේ නො. අපි ඒ අයට හොඳින් වැඩකළුත් අපි ේෂම හම වර්ශයකම පහුගේ කාලය අතිකරු ජනාධිපත්තුමාගේ ප්‍රධානත්තයින් මේ ආයතන අප අගේේවා. අගේ නව වගේම තමා යම්කිසි ආකරක් අඩුපාඩුකම් ඉදිරිපත් කළු ඉති අඩුපාඩුකුණන තබැකියන් දෝ සෞඛ්‍යමාත්‍යන්සේ ආවයන් පස්සේ සෞඛ්‍යමාත්‍යන්සේ ඉන්න වෛද්‍යවරුගාන කියද කියලා කියන්න බැයිනම් එක වගකීම තිබින කාඩක කාලගුණ විද්‍යා දොර්මේන්තුව ආපුහාම අද අපේ රටේ වැහිමාන හාරසි ගානක් තිබන ැහිමමානවට තොරතුරු ගන්න ගන්න තැපැලන්න. මේක වගේීම කාටතින් ක්‍රීඩා මහත්‍යන්සේ ආපුහාම ලංකාවේ ක්‍රීඩා කියයක් හින හොදකල් හපුහම ඒ ක්‍රීඩාපාන කියන්න බැයිනම්. ඉති අපට මේ වහට බැයි දැ ඇස යුතුනැ්ද. ඒකන්දා මේ පිළිබඳව දේශපාන අධිකාරය වගේම නිලධාරනුත් මේ පිළිබඳව යම් වගකීමක් තිබෙන. හෙලවූ ඩො. ිසල් හොඳු ගරු ඇමතිතුමා මට ප්‍රශ්නඇ තියන හන්න දැන්ති එක විවේචනයක් තමයි කෝප්ප එකයි කෝපයකේ අපි ඒකට්ටිය ගෙනල්ලා ප්‍රශ්න කරනවා ඉ ඒට එහා මොකක් වෙන්න ලෑ කියන එක. එතකොන මේ නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා කෝප්ප එකයි කෝපයකටයි. ඒ දෙන ඒ කියන දේවල් සාක්සිි හැටියට අරගෙන නීතිමයක් ්‍රයාමාර්ග ගන්න හැකියාවත් තියෙනවා කියලා අවියෝජනාවත් තියෙනවා හැබැයි අනි පැත්තයෙන් අපිට ආරංචි ස්ටන්ඩිින් ෝඩස් වෙනස් කරන්න ඕනි කියල එක කරන්න. එතකොට ඇයි ඒක වෙන්නේ නැත්තේ අප ස්ටෑන්ඩිින් ෝඩස් වෙනස් කරලා අපට පුළුවන්නන් ඔය චෝතනාවෙන් නිදහස් වෙලා අපි මේ බොරු බොරු ෂෝයක් වෙතුලා එතර හැටමක ගෙනන්න පුළුවන් කියන තනට එන්න නැත්තේ ඇයි ගරු ඇමතුමා. බතුම එන්න කලින් කරුණු කිපස්ඳහන් කළ දැ පලවෙනි පියවර ස්ථාාවරනියෝ ගොල සඳහන්ලා තිබෙන්නේ. අපේ කාර්ක සභාවල කෝප්සහ කෝපා නිර්දේශ මේ පාලිමේන්තුර ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළ පස්සේ පාර්ලිමේන්තුව තමා යෝජනා සම්මද කරලා අදාලා අතන තිම කරන්න නුති අපි පාර්ලිමේන්තුවට ගෙන වාර්තා ඉදිරිපත් කලාට පස්සේ. පාර්ලිමේන්තුව කියක් විවාද කරදී නොයි. පාර්ලිමේන්තු පසු ගිය කාලේ. ඒපකෝ පවාර්තා කියක් විවාධ කරලා තියෙනවද. අපට අපි ආයතනය විමර්ශනය කරලා අපට මෙතර වාර්තා විදිරිපත්වන විනාාදිික හැබෙන්. එතකොට මේකත් එක අඩුපාඩුවක්. එව්වාගේ මතම ස්ථාාවරනියෝග ැසී යුතුයි. අපි මේ යෝජනා සම්මතිය අද කරලා ති බෙන්න්න මේ අවුරදුසයක් සපිරන වෙලාවෙේ. අපි ඒ අවශ්‍ය කරන ස්ථාාවරනියයෝක සංසෝධනය කිරීම සඳහතම යෝජනවත් අපි දිරිපත් කළ. ඇ ඒකත් එක. හ හ ගරු අමතුමරද අපිට ආරංචි හෙට ස්ථාවර නියෝග කමිටුව හම්බනවා කිය ස්සාාව නෝක මිටුව හට හම්බෙනවන ඔබතුමල් අද මේ යෝජනාව ගේනවන හෙට පුළුවන් ස්ථාවර නියෝග කමිටුවට ගෙනනල්ල මේ යෝජනාව වෙතන එක කතාව ඇල්ලබාගත් දැ ගරු මන්තීතුමනේ අපි යෝජනාවකුත් ගෙනනල්ලා මීද කතාකරපුහමට අදාල වගීමත්තිනත්ක හෙව දැ අද මේ පාර්ලිමේන්තුවේ. අප ආ්ඩුපක්ෂයේ ෝජනා කරනල විපක්ෂයේ සිර කළ. ආණ්ඩුපක්ෂ ෝජනාව කරල විපක්ෂයේ සීර කරලත් දැ කතා කරනවා. දැන් කතා කර නොකොට ඒ ස්ථාාවර් නියෝග සකස් කල තුර බැකැහනු ඇතිකිල හිදනවා. ඇ එතකොට ඒ මේ කරන්න නෙ හැට ඔබ කරන්න නේද. ඩොක්ට. හ ි ගතා ඇහෙෙනවා කියලා අපිට උපකල්පනය කරන්න අමාරුයි ගොඩත් අපි ඇහෙ නෑ ඕන කමින් ඇහෙන්නවාගේ ඉන්නවා. අප මෙමනේ කං ඇහෙන් නැති පුද්ගලේ ඇහෙන් නැතියක වෙනයි. කං ඇහෙන පුද්ගලෙක් ඇහෙන් නැහවගේ ඉන්නක වෙනයි එකගයි. ඒ ක ොක රරි කරන්න මක ැත මේකම අපේ දෙසේ විමහටම චෝදනාවක් අපි නිකම් මෙතන කතා කරනවා විතර ඒන්න ක්‍රියපක වෙන නෑ කියලා. න නෑඒතමා ගරු මන්තීතුමනි ස්ථාවර යෝගත මට තනින් පුළුවන් කම අප කාර්ග ස බට පුලුවන්ගම ගදධාන. දැන් අපි මේ යෝජනාව කරහලා ඉල්ලන්න ත්ඒකන අපට මේ කරන දෙන්න කියලා කියන්නේ. ඉ අපි දෙගොල්ලමක් කහලා කියන්නේ අපි දෙගොල්ම මෙක්ව වෙලා මේ කරගම අපි. හොන මිස් ලි න් ැික්. හො අමත් ඔබගේ කමිටේ සාමාජි කැටට කියන කැමති ොත්මා යඩගේ බෙරිකු ජෝ දන්නවා ක ැබයි බ තම කිව තුමාගේ පස ත්තර ඇතිට මේ පාලිෙන්තුවට වාර්ද දිප කරනක ලක කරනවා. ඇි ැක ජනවාන මදි කියලා අර එයා දැන් සාාවරණයෝග වෙනස් කරලාර අපි ඔබ කමිටුවට බලතල ගන්නඩෝන. ඒ රන්න බයික මිද ට ලෝකවට රටවටේ මිනිස්සු කතරන්න ගත්තනේ සාමාම ිනිසුන් ජනමතයක් තියන මන තියන්නේෙ ඒනිසා සාබ්ියෝග වෙනස් කරලා අරි ස්සතනක මත කකර මන කතකාර හත අ ත වල රක කරන්න එක නොට බෙරිකුට ොබ්හේ බ් එක අ ආකාරට ට පෝජිනක් වන ති විිරත්ත පැෙ කියන්නවනේ. පොස ග ගර ඇැත්තු ව යි යගි යි ඒක ඇතුවරට පඩිකාරණයක් යැතිඒකම ස්ටඩිං ෝඩස් කමිටියකේ ඇමැතිවර විදගත් හම සහර වෙලාවල මේක කරන්ට දෙන්න ඔබතුමත්ේ ම කියන්නන්නේ ඒ විදායකයට න මේ බලයතියෙන්නේ විදාායකයට තියන බලි ක්‍රෂ් කර ැමතින ඒකයි ප්‍රශ්න ක යි . මට මට විනාාටිතුනක් සිරදද මෙ මේ සාකච්චාවට කියා විපක්ෂි පිලගෙන ඉේ එම නිසා විශේෂෙන්ම ඔ විශේෂෙන්ම සඳන් කරන මෙවැනි අඩුපා අඩුකම් විිසාාල ප්‍රමාණයක් මහිතන්න තිෙන අපඒවා නිවැරදි කර ගත යුතුයි එම නිසා ම නැවත වතාවක් මහිතාම තිස්සූතුවන්තු වෙනවා මෙම ල්තැබීම විවාදයට පක්ෂ විපක්ෂ සියලමු දනා මංහිතන්න අප සියලුම දෙනට එකඟවෙන්න පුළුවන් කරුණ. එකඟවෙන්න පුළුවන් යෝජනාවක් මේ පියාත්ම කරන්න. ඉතම නිසා මංහිතන රටේ අපේ අනෙක් පොදු ප්‍රශ්න වලදී. අපි එකගී යුතු තිබුණත් එකෙන්ග වෙලා කටයුතු කරන්න ඇතිවුනත් මහිතන්නේ මේ ඇතිවෙලා තිබෙන එකගතාවේ සුහදතාව අපි රටේ පොදු යහපත වෙනුවෙන් මංහිතන අප පාර්ලිේතුව තුළ. ඒකා බත් දෙවෙලා සඳහන් කලා බගේ අපි ස්ථාාවන නියෝගොහ අවශ්‍ය පරිදි අප සංසෝධනය කරගන ප්‍රටේ ජනතාව ටපලා පප්‍රතින අරමුණු ඉටු කිරීමටි සිර්ම දෙනා මෙක් වෙලා කටයතු කරම එක ල්ලි කරින් නි හෙන යිස්සුති හන්.